යිගෝවාන් ඔබෙක් වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින්. මුලින්වා සිරස්ථල. රට ගැන සිතා ගන්නා තීරණවලට රෙහිවීම අනාගත පරපුරට කරන අසාධහරණයක් ජනපති පවසයි. ජංගම එන්නත් කරන වැඩසටහන ඇරඹයි. පදෝදීන්ගේ නිවසේ මෙහෙකාර දැරියගේ මරණය ගැන තවදුරටත් පරීක්ෂණ. ඉගැන්බීම්ලින් ඉවත්වීමේ ක්‍රියාමාර්ගය අවදුරටත් එන්නත නැති ්චීන දරුවන්ට පාසල්ලේම තහනම් රටේ අනාගතය වෙන්ෙන් ගන්නා ප්‍රතිපත්තිමය තිීරණ බලට ඇැම්පිරිස් විචාරයකින් තොරව එරෙහිවීම අනාගත පරපුරට කරන බලවත් අසාධහරණයක් බව ජනාධපත්තුමා පෙන්වා දෙෙනවා. න්නත් කරනේ සහ කොතලාාවල විශ්වේද්‍යයාල පනත්ව පිළිබඳව මහ සංගරත්්‍යය දැනුවත් කරම නොවයි ජනාධපතිතුමා මේ බව සඳහන් කළේ. බෞද්ධ උපදේශක සභවයි ජනාධිපතිකාරයාලයේ දී E රැසුණ.ඒද ජනාධිපති ගොට බේරාජ පක්ෂමැතුමා ස්වාසනිකා පලමු එන්නත් හගේ ලැබීමේ සිට මේදක්වා සියලුම එන්නත් ලබින් පිළිබඳ දැනුවත් කලා. දලදා පෙරහරට පෙර මහනුවර දිශ්‍රික්ක එන්නත් කරන අවසන් කිරිීමමා පේක්ෂාවයි. ලෝක සෞඛ්‍ය සංවිධහනයේ මෙරට එන්නත් කරන ක්‍රියාවලිය අගයකරතිබෙනවා. එන්නත් කරනෙන් දකුණවාසියාාවේ ඉදිරෙන්ම සිටින රට ශ්‍රඩංකාව් බව ජනාධිපතිතුමා පෙන් වාදුන්න. කොතලාවල ආක්ෂකවිෂවවිද්‍යාලයේ වසර හතලයක් තිස්සේ රට විදවතුන් රැසක් දායාදකරතිබෙනවා. උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට ඇවීමෙන්. ට සහ දෙමව්පියන්ට අහිමි වන වශාල මුදලක් ඉතිරිකර ගැනීම නම්. ඉහල ප්‍රමතිීනයුත් මෙවැනි විශ්වවිද්‍යාල රටතුල බෙවීම අවශ්‍යතාව. ජනාධීපතිමා පෙන්වා දුන්නා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභහ පනතය ඇති බාධ ඉවත් කර. තලාබල ආක්ෂක විශ්වවිද්‍යාලයෝ යටතට ගෙනන බවද ජනාධිපතිතුමා පැවත්සවා. ජෙනරල් ්‍රීම් යෝන් කොතලාල රාජ්‍යාරක්ෂක අභ්‍යාසායතන සංසෝජන පනත කියල තමයි මේක යන්නේ මේ නිවැරදි කරගෙන මේ කරුණුව කොටම එකමත් තියලා එකත් පනතක් හැටියට ගේන්න තමයි අපි මේ අලුත් පනත ගෙනල්ලා තියෙන්නේ මේකෙන් කිසිම අලුදධයක් කරන්නේ නැහැ මේ පරණ තියෙන ඒවා එකල් පනතකට ගනේම තමයි මේකෙන් බලාපොරොත්තුවවෙන්නේ. විශ්වවිද්‍යාලයේ විය්හය පිළිබඳව අර එක පනතකවත් නැහැ. ඒ විියව්හය දාන තමයි මේකෙන් බලාපොරොත්තුෙන් මේකට විරෝධය දක්වන සමහරාය කියන දෙයක් තමයි මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව යකතට ගෙන්නන්නේ නැහැ කියලලා. අත්තටම ආරක්ෂක මාත්‍යංශයටත් අවශ්‍ය මේ වි්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවටට ගේන්ඩ කියලා. නොමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂසන් සභාවේ පනතන අනුව මේවා ඒ අයට ගණ්ඩ බෑක තමයි දැනට පාලි විශ්වවිද්‍යාලයට තියෙන ප්‍රශ්නය. ඉතිං අපි දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවගේ පනත වෙනස් කරන්නට ක්‍රියාකරගෙන යනවා. මේ විශෂවවිද්‍යාලත් එහි අධීක්ෂණය අතට ගේන්්ඩ පුලුවන්ගෙන අපි බලාපොරොත්තු වෙනවා හෙදි අභ්‍යාස විද්‍යාලත් විශ්වවිද්‍යාලවට පත් කරන්න ඊලංගට කොට Research ිය Researchර් ගේ කාසු කල්ල විශ්වවිද්‍යාලයක් හදන්න. ඒවත් දැනට තියෙන පනතානුව ප්‍රතිපාදන කොමිසන් සභයතට ගේන්ඩ බෑ මේවත් ගේන්්ඩන පුළුවන් විදියට ඒ පනත සංසෝධනය කරනවා. එතෝට ඒ සංසෝධනය කරාම. අපි මේ සෑම විශ්වවිද්‍යාලයක්කුම ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය අත්තටට පත් කරන. ජනාධීපතිතුමාහ රජ්‍ය ගෙන යන වැඩපිළිවල මහා සංගරත්නය ඇගීමට ලක්කුණා. ජනාධිවත්තුමා උපදෙස්තුන් පරිදිී ජංගම එනත් කන වැඩස්ටහන අද ආරම්භ වුණක්. විධ රෝාභාධයන්ට ලක්ව නිවැස්වලින් බැරවිය නොහැකිය වෙනවෙන් ජගම මෙන්නත් කරන සේවාවක් කඩනවිින් ආරම්භ කරන ලෙස, ජනතිපති ගොටහ අපේ රාජපක්ෂමතිතුමා නිරදහින්න්ට ඒ උපදෙස් ලබාදනා. න්නත් කරනය සහ ඉදිරිම් හෙවුම් සම්පාදයෙන්, කවිත් මාර්ථන විශෂ කමටුව සමඟ පැවතිසා කච්ඡාවකදී ජංගම එන්නත් කන වැරිපිළිවල සම්පාදයෙන්, ජනාතිප්‍රත්තුමා යධාරින්ට උපදෙස් ලබාදුන්නේ. විධ රෝගාබාධි හතුවෙන් නිවස්වලින් බැරයා ොයිකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව පවතිනවා. සෞකිවයතනයදහරිී හා මහජන සෞඛ්‍ය පරිීක්්ක සහය ඇතිවහෝ විශේෂ දුරකතර අංකෝස්සේ තොරොතුරුගෙන ජංගම එන්නත් කන වැඩපිළිවල ක්න්නමින් අනපියුතු බවයි ජනාධපත්තුමා මෙහිදී අවධාරනේ කළේ. අනු පිළියඳල සෞකිවෛදනධාරී කාර්යාලය මකින් ජංගම එන්නත් කන වැඩසරහඩ අද ක්‍රියාත්මක කළේ ගුවන් හමුදාවේ සහ ප්‍රාදේශලයකම්කාර්යාලේද සහ ඇතිවයි. මෙ අතරඊ දිනේදී දෙලක්ෂ හතල සතර දහස්හත් සයහයි දෙනකුට එන්නත් ලබාදී තිබෙනවා. ඊ දිනේදී වැඩිම පිරිසකර ලබාදී ඇත්තේ සයින්් ෆෝමෙන්න්නතයි. එහි පලප මාත්‍රාව දලක්ෂ විසිසෙක් දහසත්සය පනස්තුන් දෙෙනෙකුට ලබා දේති පෙනවා. එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව දහස්ය දහස්තුන් සය තිසයක්. ඒයේ දිනේ දී හයිදහස් අයිසය දහත් දෙෙනකුට ෆයිස එන්නට ලබා දීති පෙන බවයි වසංකතරෝක විද්‍යාශය පවසන්නේ ඒ හ දිනේදී නවකරුණාරෝගීන් එදහස් පන්සිය දහත් දෙෙනකු හඳුනා කෙනුා ඉන්තිස් සත්දනෙකු විදේශන් සිට දිවයින්ට පැමිණියයි. ක්‍රමක්‍රමයිනට පේනවා දිනපතා එන මන්නණ සංඛ්‍යාව හිස. ඔ බවා ොද රට වෘර්තවීමත් එක්ක අපි දකිනවා කොළම ප්‍රදේශය වගේම නාගරික ප්‍රදේශවල ජනතාව ඒ තියෙන සෞඛ්‍යආරක්ෂණ පුරදදුුවලින් මාස්කකට පමණයිසීම වෙලතිී. ඉතිී සියලුමා කටයුතු සාක්‍රියාවලින් මේකෙන් බැහැර වෙලා තියනවා. ඒක මනිප් පඇත්තෙන් අපට පේනවා ලෝකයේ භහනකවෙච්ච මේ ඩෙල්ට ප්‍රවේදය යම් ආකාරයකෙන් අපරට තුළ හිස්ස ඔසොන බව. අනිත් රටවල් ගත්තා හම පලවිනියෙන්ම උඩෙල්ට ප්‍රබේද රෝගයෙන් වාර්තාාවනන් පස්සේ මාස කිහිපයක් යැනතුරු ඉතාමත්ම නිශ්චල ගමනක තමයි ගිලතිී. ඉදාවගේ රටල්ල මාස හතරකින් පස්සෙ තමයි මේ ව්‍යසනය ආරම්භ වෙන්නේ. අපි මේවෙලාවේ මේ සම්බන්ධයෙන් අවධියෙන් සිටිය නැත්තම්. වගකීම් රහිතව සිටියත් අපිටත් ඒ ව්‍යසනය සම්බන්ධයෙන් බියකරු අවස්ථාවක් පැනැගන්න පුළුවන්. එයනුව මෙරට සමස්ත කොවි් රෝකින් සංඛ්‍යාව දෙලක්ෂා සූදේ දහස් හැටක් දක්වා ඉහළ ගියා. විට ප්‍රතිකාල් ලබන රෝගින්න් සංඛ්‍යාව විසි තුන්දහස් පන්සිය විසියාටක් රෝගීන් දෙලක්ෂ පනසතර දහස් අටසය හැත්තෑ එක් දෙනෙකු සොයි ලබාසිටනවා පෙේදා ත හෞුරු කර ඒ වාර්තා කළ මරණ හතලිස් එකක් ද සමගින් මෙරට සමස්ත කරුණා මරණ සංඛ්‍යාව තුන්දහ සත්්‍යය දෙකක් දක්වා ඉහලගයා. අද සිට අගෝස්තු පලබොනදා දක්වා අන්තර්පලාාත් බස් දුම්රිය සහ අධවියගේ බස් ධාවනය මුළු මනින්ම නතර කරති බෙනවා. මෙ අතර තවත් ප්‍රදේශව කිහිපයක් අු දසන හයේ සිට හුද කලා බවින් නිදහස් කෙරුණා. කෑගල්ඩ රත්නපුර අම්පාර සහ මහන්ර යන දිශ්‍රික්කවල ග්‍රහමණල දහරිව සම්කිහිපයක්. අද අලුවම හයි සිට හද කලා බවින් නිදහස් කෙරුණ. ගල ක්ේ ල ොිස් බල පදේශේ මහි පිටිය ්‍රම නි ධහරි වසම දේ ාව ගම රත් පු ස් ක්කේ ෙ පොලස් ල ප්‍රදේශේ ට ගල වත්ද ඩ කොටසහ ප දි ක්ේ ල් න පොලස් ල ප්‍රදේශේ මරතුමුණ යි තු යන කොටසද ොක කල පව දහ කොට තිබෙනවා හනුර දිස් ්‍රක්කේ මහනුව පොලස් ල ප්‍රදේශේ. දුහම් පාල ට හිරග්‍රම නි දහරි වසමේ විහාර පටමග විහරමාවත. පපරල්ලිය පාර සහ වවෙලමද පාරගමයන ප්‍රදේශද හදක කලා බවිල්න්නේි දහස්ෙරුණ. මේ අතර සුදු හම්පාල නැගෙන් හිරග්‍රමිල හරි වසමේ විහාර පටුමග විහරමාවත කපර පල්ලිය පාරද හොකලා පවෙන්නේ දහස්කරතිබෙනවා. මේ අතර අන්තර්පලාත් ගමනා ගමන කටයුතු අද සිට නතර කෙරුණද ජනතාව වස්නවතුම් පළවලට පැමිණ සිටින අු දගකත හැකිුණ. ඒ කොටු බස්නවතු පොලට සහ කොටුව දුම් ප්‍රිස්ථාන්යට විශාල පිරිසක් පැමිණ සිටින බයිකත හැකි වුණේ එ බදුල්ලට හරි මට නුවලට හරියන්න ඕන වයෙන් නැහැල්ලුනේ දැව්දේ දමන් රස්යදන්නේ. අපිට දීලාදය නග මේ පලාාත්තතර හිතර අපිදුවන්න මිනිසු ඉන්න අයිද නැයි සි ආවා ඔව හෙන්න කෝච්ච ඇතිබුණා ඕෝකේ එම් දෙන්නම දටියක් කියලා ඳල යාලුවක කෙනයි. ඔචි ෑනේ මාරගමඩ මාතර වනුද්‍යාන රම ෞද්‍යාන සහ සත්ව ද්‍යාන ජලිවිවෘත කිරීමට එය තීරණය කළක් සංචරන සීමමාතවදුරටත් ලිහිල් කරමින් ගත් මෙම තීරණට අනුව මින්න්නේරිය ජාතික වනුද්‍යානේද අදසිට විෘතව පවතිනවා. එම වනුද්‍යානයේ අඩුපාඩුසයා බැලීමට අමාති සBී රත්නායක මහතා එහි සංචාරයක නිරත වුණ. අනතුරුව අමාත්‍යපරයා එහෙ නිලදහරින් සහ සේවකින් සමකද සකච්ඡාවක් පැවැත්වූවා. අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කරනලෙ සයි අමාත්‍යවරයා නිලදහරෙන්ට උප දෙස්ලබාදුන්නේ. ල න්त्र්‍ර හතා ගේ නිවසේ සේවය කර දැරියගේ පශ් ත් මරණ පරිීක්क्षणණ දී, හෙළව ඇැ කරුණු සම්බන්ධ ෙන් තව ර ත් ීක්ෂ සිදු කරන ව प्रരකාශ ්ോ හණ මහ පවසනවා. හ ල් ෞද පහි ස ේ කම ට ති පිස वा හිතව ාති හ තු ක ට ැ කු ද. හස ැ දැ පිලසම් वा සහිතව ජතික හල තුලත් කරති ත් තු වන යි ප්‍ර ම සි ැෙ ම ස් බුණ. ඒෙ පිඳ මහස්රොත් ප රක්ෂයක් සහ, පස්චෝත් මරණ පරීක්ෂයක් පත්වා තිබෙනවා. සිද්ධිය සම්හන්ඳෙන් දහදනිකුගෙන් පමණ ප්‍රකාශ සහන්රගෙන තිබෙනවා. අධිරන වෛද නිරධහරිවරයා නිකත්කර ඇති පස්්චෝත් මර පරීක්ෂණ අර්තාවව, අධිරනයට ඉදිරිපත්කිරීමට නීමිතයි. එය අනුව මරණය පිබඳව අධිකරනය තරණයක් ලබාදීමට නීමිතවයිපොලිසිය පවසන්නේ. පත් ර පීක්ෂණ ර්ාව සඳाන් සමහර කරුණු සම්බන්ධයෙන් තौදුරටත් විමර්ශණයක් සදු කිරීමට ශ්‍ර ීලංකා පොලසිය තිරණ රති බෙනවා ඒ සම්බන්ධයෙන් ොරල්ල පොලසිය සමග කොළඹ දකුණ ළමහා කාන්තා කාරයාන්ශය විසින් විශේෂ විमाර්ශන कारරम ක්‍රතිබෙනවා इससे වෙताත් ඇය මෙම නිවසවිත රැගෙන විත්ති බෙන්න්නේ පස්සුගගේ වර්ෂය ක්क्තෝබर මාසේද ඒ වන විට ඇගේ වයස ුදු පහළොवाයි මාසේ කොළක් පමණ වෙනවා ඇ යගම ප්‍රදේශ සිට රැගෙන විති බෙනවානො දැරියගේ මවගේෙන් මට පෙර්‍රකාශයක් සරහන් කර ඇති තවදුරටත් ඇඒගේ මවුගෙන් පශ් කර වැඩිදුර ප්‍රකාශයක් සටහන් කිරීමට නමිතෝ තිබෙනවා. ගොරු විදහල්ප ෘතිය සමි ඔන් Onlineන් නිගැනීම්ලින්ඉවත් වීමේ වෘතිය ක්‍රියාමාගය අකණ්ඩභ ක්‍රියාත්මක බව ෘතිය සමිති සඳහන් කරනවා. ගුරුුවරුන් Onlineන් අධ්‍යාපන කටිතුවලින් ඉවත්ව අදට දින හයක් ගතබනවා. තලා අක්ෂ ශවිද්‍යාල පත්කැුම් පතට එරෙහිව විරෝධතාවේ නිරතවවෙමින් සිට ලංකා ගුරු සංගමේකම් ජෝස ස්තාාලින් මහත ඇතුු පිස අතරංගට ගැන පසු අඇ වනයි. ඔවුන් අධිරනයට දිරිපත්කිරීමෙන් අනතුරුව ඇපලබාදීමෙන් පසු නිරෝධහයිනය සඳහයමු කරුණ. එනුව ඔවු ලහත්කාරය නිෝධහනයට යමමුකර තිබ පපසමින් ලංකා ගුරු සේවා සංගම ඇතුළ ෘරතිය සමති දහතරක් වැඩබර්ජනයක් ක්‍රියාත්මක කළ. කෙේවෙතත් නිරෝධහයිනයට යමමුකරසිට පෙරටගමී සමාජවාදී පක්ෂයේේකම්, මින්දනාගම සහ ලංකා ගුරු සංගමේ ප්‍රධහනලේක ජෝ ස්ාලි ඇතුළ පිරිස මුද හරියද තම ෘතිය ක්‍රාමාර්ගේ ඉදිරියටත් සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමින් පවසනවා මෙ අතර තමට ුන්නයි නධ්‍යහපනේ ලබාදනලෙස ඉල්ලමින් උද්ඝෝෂයක් නයාගම ප්‍රදේශයලෙකම් කොට්ටාශයටඇත් පසල්වල දරුදරියන්ගේ සහ දෙමවපියන්ගේ සහාගිත්වෙන් අද උදසන පැවැත්වන ත ගුරු ටු පිෂමතා පිබඳ අධ්‍යහපන මාත්‍ය මහාචාරය ජියල් පිරිස් මතා සහ. පොදුජන අධ්‍යහපන සේවක සංගම් නියෝජිතන අතරසා කච්ඡාවක් ඒ පැවැත්වන. ඒ පොද්වේ අධ්‍යාපන ශේත්‍රයට බලපාන හුගක් රුණුගැ අපි කතා කලා. ප්‍රධහනක වැටුක් පිෂමතාවේ ඇරෙන්ට අපිට බලපාන අනිකුත් තියන ගැටලු සම්බන්ධනත් අපි කතාකලලා සමය අපිට මොකර ලැබුණනත් අපේ තුෘතිය සමත ඔලට අපි දනුදන අපි තුෘතිය සමත නියෝජනයකර ිදන මයිගලොට වෙෙලාවෙ දෙනදේ ගන්නවා මිසක්. ඊට වඩාද අපට බලාපොෘත්තිවට බැත් දෙනද කියන්නේ රට දැඩ පුළුවන්. මේ වෙලාවේ රටේ තියන ආර්ථිකයත් එක් මේ තියන ගෝලියව ව සංගතයත් එක් දෙැනද අපි ගාරගණඩ පලස්ති වර්්‍ය නොලට සහභගන කහිපදනා විතරයි ඔන් Onlineයින් කරන්න ඇති මට කියන්න ො ඔන් Onlineයින්න්නවෙේ නිකමත්ව කෑ ගහනයි පන්තිකාමරල ගැන්වාද කියල ගරුවරුගන්න මේ රට අදත් පන්ති කරන න්යින් නොලින් උගන්නවා ගුරුවරම පැහරහරි. මේ සහන්දෙන් පාර්ලිමන්තු මන්ත්‍රී ෝො කියලා ගුණවරද මත්මිය මෙ ෙස අදහස් පලළලා. ගුරුවරු කියනෙ දෙවවිවරු. මේ ගුරුභාවට නිගාවනාකට සහර මට්්‍රිය සමි ක්‍රියා කරන්නේක් ගැන අපි දුක්කයනවා ප්‍රශ්තියන්න පුළුව. හැබැයි දළුවන්ගේ පලිගන්නෝදන මංක හුල ෙන්ං එලෙනන අයට දරුවන්ගේ පිගැීම අරකාරන්න. වයම විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛත්‍ය පීටයට හිමි වූ මහචාරයකයක කුලියපිියය ශික්ෂණ රහලින් කුුණෑ කළ ශික්ෂණ රහලට රැගෙනයාක් සිදුවන්නේ නැති බව ැ ැනම සමග ජලබලවේගේ මන්ත්‍රීවරුන් පදනම් වෙහිත විරෝ්ධතා පවත්වන බව පර්ලිමින්තු මතී සමන්පිය හෙරත් මහතා පවසනවා. මෙම මහහාචාර ඒකය කලියාපිට ක්ික්ෂ රෝහලින් කරුණෑග රෝහලට රැගෙනය අ බව පවසී උද්ඝෝෂණයක් කලාපිය ික්ෂ රෝහල දිරිප්‍රදී පැත්ව. සමග ජනබල වේගේ එක්සත් ජාති පක්ෂය සහ ජනතතා විමුක්ති පෙරමුණෙන පක්ෂවල නියෝජතිීන් ඊට Fව සිටියා. කෙේ වෙතත් මේ සම්පන්ධීෙන් පාර්මයන්තුමන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා මාධ්‍ය හමුවක් පවත්තුමින් කියා සිටිය මෙම මහචාරය ඒකතිය කුළලියපිිය රෝහලෙන් කුුණනෑල්ල රෝහල්ට ැගෙනයාම නතර කිරීමට ජනධපත්තුමා උපදිස්ලාදිය ති බයි. ප ජන ත්තු ච ගේ දේ සංව හ ත් ම ට න ති තිවර හා චාරයක ගෙන නයක නත්ත ට ද ත් එඒගේ ඉදිරියේද සාකච්චා කරල. ඒ කළියාපිට අසාධරනයක් නෝනාකාරේ, තාක්ෂ කරුණුකානාත් සැකිල්ල අරගන කාරන අවශ මද හත් රන ගේ තු හක ගේ කුලියාපිටිය ක්ෂ ෝහල වැ කිර ට ුත්. රට ෙත් අදාල මහිත අන්සට උපතිස් බාදදුන් ඇතුම ඒක බංකලුත් දේශාලන පක්සලති මේ හරහා එයයි උත්සාහ කරනන ආුව ර බ ප ත් පමක් ස් ාව පත් කරන්න ු ජාතිපබත්තුම කි සාධරන කළියිපටයාසන් කරන්න අගමැත්තු සාාරන ල ප න්න. ම්්‍රදායික අධ්‍යාපනය බෙන්ම වෘති අධ්‍යාපනයටත් රජය සමාන ප්‍රමුකතාවක් ලබා දෙෙන බව අමාත්‍ය මහාචාරය චියල් පිරිස් මතා පවසනවා ඔරුගොඩවත්ත කර්මාන්ත සහයෝගීතා ආදිනිකත්ව පුහුණු මධ්‍යස්ථායේදී විදුලි සන්දේශ තාක්ෂණ ශිල්පී පාටමලාව ආරම්භ කිරීම අවස්ථාවට එක්ව මිනුයි අමාත්‍යවරයා මේ බව පැසේ. ්‍රාජෑමැතිනී විශේෂක්න වෛ්‍යසතා අරමිපුල මහත්මියඇතුු පිරිසක් මෙම අවස්ථාවට එක් වන. ශ්‍ර බල විශේෂෙන්ම IDයි ඉන්ඩස්්‍රී පරිගණක ආක්ෂණ ගෘප්තිය. ඒට සම්බන්ධ ලාංකික සමාගම් කියනවා ඒකුල්ලන්ට පුළුවන් කියලා දැන් තුංගුණයකෙන් වැඩිරන්න පුළුවන්. වැඩි කරගන්නට එකලන්ට ශක්්‍යතාවය තිබෙනවායි. ප්‍රධාන අඩුපාඩුව තමයි. උචිතහලදායි ශ්‍රම බලකාය. තටේ ශ්‍රම බලකාය සෑදීම සම්බාන්ධයෙන්. අවශ්‍යම දය වන්නේ නිපුනතා ඒයාගේ skilltitudes. න් සියල ඒවල්වලට සබන්ධ තන්ගේ හැකේව තමන්ගේ නිපුනතා උද්දේපනය කරලා ෘත්්තිය හැටියට තමන්ගේ වැඩකටයුතු කිීම සඳහා තමයි මේ පුහුණුව ලබාද දැන් පුවත් කිහිපයක් ලොහඩින් රමේනිය රජය ැකය සඳහ පිටත්වවැන්න තරුණ තරුණයන් දෙසිේද දෙෙකුට විසාහා ගුවන්ටිට්ත් ලබාදමීම ඩට හනක් ජාතික තරුණ සේවා සභහවේ සභහපති දමිත වික්‍රමසිංහ මහතාගේ ප්‍රධහනත්වයෙන් පැවැත්වනා. ඒ මහරගම තරුණ මධ්‍යස්ථා අනශත්‍රවනාාරයේද. සබහගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව විදේශ රැකයා ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ පළමු පීවර ලෙස YouTubeු වල්ට් ්‍යාප්‍රති අයටතයේ මේ සංවිධහන කතිබුණ. කොළඹ කොතලාල විශවිද්‍යාල පනතට ශ ලං නිදහස්ක්ෂ තරුණ ලමණඩලේ විෝධ දක්න බව. එහි ඒකම් එරික් ීරවංශ හතා ප්‍රකාශ කළ. කොළඹ පැවැ මාධ්‍ය හ මෝකදී ඔහු මේ ව ප්‍රකාශ කළේ. එ සමගින් දිවාපුුවත් හවසන් වනවා. පසුර එකයි පනොස් පහෙ සිටගේ පැෑන් පැප අතිකාශය බල කොරතුවන් ඔබට සබභදවසක්.